රවුම. අපි අද කතා කරන්න යන්නේ අපේ මැලේසියා ටුවර් එක ගැන. මැලේසියා ටුවර් එක ගැන කතා කරන්න විශේෂ හේතුවක් තමයි දැන් අපි මේ කාල සීමාවේ ගොඩක් අය ගෙවල් වලට හිර වෙලා ඉන්නේ කොවිඩ් නිසා. අපි දන්නවා ලෝකෙ කොහෙවත් සංචාරය කරන්න බෑ. ඒ වගේම තමයි සංචාරකින අපේ රටේ ඉන්න බෑ. මේ වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ගෙදරින් එළියට බහින්න බැරුව හැම දිනෙකම ගොඩාක් කල්පනා කර කර ඉන්නේ මොකද කරන්නේ මොනවද වෙන්නේ අපේ ඉස්සරහට මොනවා වෙයිද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් මැද ඉන්න අතරේ තමයි අපි මේ අපි කොවිඩ් වලට කලින් ගිය මැලේසියා ටුවර් එක ගැන ඔයගොල්ලන්ට තොරතුරු දෙන්න try කරන්නේ මොකද අපිට අපි හැමෝටම හෝප් එකක් තියෙනවා අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා අපි ඉස්සරහට කවද හරි දවසක මොන හරි දෙයක් අපි අලුතින් දෙයක් අලුත් රටකට ගිහින් අලුතින් ඉගෙනගෙන එහෙම නැත්නම් ගොඩක් ට්‍රැවල් කරන්න හැමෝම ගොඩක් ආසාවෙන් ඉන්නවා ඉතින් ට්‍රැවල් කරන්න chance එකක් හම්බුනොත් යන්න හොඳම තැනක් තමයි මැලේසියා විශේෂයෙන් මේල මතක් කරනවා අපිට වීසා වලට ගොඩක් උදව් කරා මදරණන්ගේ. මෙතන වීසා වලට ලොකු ගාණක් ගියේ නැහැ. රුපියල් 15000ක් වගේ තමයි ගියේ. 20000 වගේ තමයි අපිට ගියේ. දෙන්නටම වීසා වර්ක් වලට. ඒකද විශේෂයෙන් කියනවා එකක් තියෙනවා. අපි කලින් ටුවර්ස් යනකොට අපි ගියේ එයාලයින් එක අපි ගොඩාක් හිතුව හොඳ එයාලයින් එකට යන්න ඕනේ එහෙම කියලා. හැබැයි ඊට පස්සේ අපි මේකේ අන්තිම මොහොතේදී අපි මේක සූප් කරගන්න අපි ගියේ එයාලයින් ෂෙයර් එක බජට් එයාලයින් එක. හැබැයි අපි කලින් අපි අර බය වෙලා හිටපු තරම් ඒක හිම කිසිම වෙනසක් තිබුණේ නැහැ. පොඩි අර 130ට බස් එක යනවා වගේ තියක්. ගොඩක් ලොකු එහෙම මේ රහවා කෑම බීම එහෙම ලොකු දෙයක් නැහැ. නමුත් මහන්සියක් නැහැ. සාමාන්‍ය ෆ්ලයිට් එක යනවා වගේ තියෙන හැඟීමක් තියෙනවා. කොහොම හරි අපි පැය එකමාරක් විතර පස්සේ කුවාලාලම්පූර් වල ලෑන්ඩ් කරා. අපිට හැමදේටම ඉන්ටර්නෙට් ඕන වෙන හන්දම් ගිහින් ගියපු ගමන්ම එයාපෝට් එකේ මුලින්ම කලේ සිම් එකක් අරගත්තා. ඒ සිම් එක දවස් 7ක් පාවිච්චි කරන්න පුළුවන් අන්ලිමිටඩ් ඩේටා තියෙනවා. රුපියල් 2000ක් වෙන්නේ. සාමාන්‍ය ටුවරිස්ට් කෙනෙක් කුවාලාලම්පූර් එයාපෝට් එකෙන් බැස්ස ගමන්ම මුලින්ම කරන්නේ සිම් එකක් ගන්න එක. අපේ දැන් ඊළඟ ප්‍රධානම කාරණය තමයි මේ මැලේසියා ටුවර් එකේදී අපි නවතින හොටෙල් එකක් අපි බුක් කරාදි කියන කාරණය. අපි යද්දි හොටෙල් එකක් බුක් කරා. ඔව්. booking.com එකේ පස්සේ ඒ හොටෙල් එක දැන් සාමාන්‍ය කරේ මැලේසියා වල වෙන හොටෙල් එකක් මේ දවස් 4ක් 5ක් නවතින වෙන ලොකු ගාණක් වෙයි කියලා. මැලේසියා තියෙන ගොඩාක් හොටෙල්ස් ලස්සන හොටෙල්ස් ගොඩාක් ෆැසිලිටීස් එක්ක හැබැයි ඒකේ ගාණ ගොඩක් අඩුයි. සමහර ඒවා කියන්නේ ලංකාවට වඩා අඩුයි. දැන් සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන්න යන කෙනෙක් නැත්නම් වටේ රවුමක් ගහන්න යන කෙනෙක්ට මේ හොටෙල් එක මහ ලක්ෂරි විදියට හොටෙල් එකක් තියෙන්න ඕනේ කියලා හිතෙන්නේ right අපේ පළවෙනි නයිට් එකේදී අපි සම්පූර්ණයෙන් කුවාලාලම්පූර් ටවුන් එකේ තමයි ඇවිද්දේ. ඇවිද්ද කියන්නේ අපි ඉන්න හොටෙල් එකේ ඉඳලා කිලෝමීටර් 10ක් වගේ දුරක් පයින් අපි ඇවිද්දා. අඩු දුර. කිලෝමීටර් 3ක් වගේ දුර. පොඩි පයින් එන්නේ. කිලෝමීටර් 3ක් වගේ. ඔව් හරි. නෑ ඇත්තටම ලයිට් රේල් එකේ ගියේ. ඊට පස්සේ ටවුන් එකේ ඇවිද්දේ පයින්. ඊට පස්සේ ඒ කියන්නේ මට කිලෝමීටර් 10ක් කියලා කියුනේ මේ ඒ කියන්නේ ඒ තරම් දුර ගියා අපි කිලෝමීටර්ස් 3ක් කියලා හිතාගෙන ගියට ඊට වැඩිය දුර ගියා මේ අපි ටවුන් එකට යන්න ඒ තරම් දුර ගියා කොහොම හරි අන්තිමට මට විදගෙන වැරුණා ඒ තරම් අපි ඇවිද්දා මොකද අපිට ආසාව ඇත්තටම ඒ වෙලාවේ රෑ අපිට ලොකු මේ ආසාවක් තිබුණා ට්වින් ටවර්ස් වල ලයිට් එක තියෙන ඒ ලස්සන සීනරි එක බලන්න ලස්සන ඇතුලේ ලයිට් ගොඩක් තියෙනවා ගන්න දේවල් ගොඩක් තියෙනවා එකක්වත් ගන්න බෑ ඒ තරම් ගණන් සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන කපල්ලයක් ගිහිල්ලා ඒ රටේ ඒ විදිහට ඒ ගානට බඩු ගන්න බෑ. හැබැයි ක්වොලිටි දේවල් බ්‍රෑන්ඩඩ් ෂොපින් මේ කියන්නේ බ්‍රෑන්ඩඩ් දේවල් ෂොපින් කරනවා නම් මේ ගොඩක් ෂොප් තියෙනවා ගොඩක් දේවල් ගන්න තියෙනවා
ඒ ගොඩක් අයගේ කියන්නේ ටූරිස්ට් ලගේ ඇට්‍රැක්ෂන් එක දිනාගත්ත ලස්සනම තැනක් තමයි ජෙන්ටින් හයිලයිට්ස්. ඇයි ඒක හිම ලස්සන? ඉති පන්සල නේද? ඇයි? Genting Highlands කියලා කියන්නේ Mount Ulukali කියන කන්දට සමාන්තරව පිහිටලා තියෙන බොහොම ලස්සන තැනක් මේ ටිකක් උඩ තැන රිසෝට් එකක් හොටෙල්ස් 7ක් තියෙනවා කාමර 10,000ක් තියෙනවා මෙතනදී ස්පෙෂල් එක තමයි මෙතනට යන්න ඕනේ අපි කේබල් කාර් එකකින් ඒතකොට මේ කේබල් කාර් එක රුපියල් 1500ක් 2000 අතර ගණන් වලට තමයි කේබල් කාර්ස් යන්නේ ඒකේ ඉති තව දෙයක් තියෙනවා ඒකේ කේබල් කාර් එක ಜಾති දෙකක් තිබ්බනේ එක කේබල් කාර් එකක් normal කේබල් කාර් එක අනිත් එකේ තියෙන්නේ glass glass top එකක් තියෙන එකක් තියෙනවා ඒක ගණන් සහ පපුව ටිකක් හිර වෙන ටයිප් එකේ කේබල් කාර් එකක් කොහොමනත් පැය විනාඩි 40ක් 45ක් වගේ කාලයක් යනවා පැයකට අසන කාලයක් යනවා මේ මවුන්ට් උලුකාලි වලට යන්න ඒ කියන්නේ උඩම තැනට යන්න ඒක මම හිතන්නේ මීටර 1800ක් විතර උසයි මුහුදු මට්ටමේ ඉඳලා උඩට ගියන් පස්සේ සම්පූර්ණයෙන් කාලගුණය වෙනස් වෙන තප්පරින් තප්පරේ එක පාට මීදුමින් වෙහෙල යන වෙලාවල් තියෙනවා ඉතින් එතනට ගොඩාක් අය ආවයින් පස්සේ කරන්නේ ඒ තැනදී එක්කෝ ලන්ච් ගන්න නැත්නම් ඩිනර් ගන්න ඔබලා ෆැමිලි එකක් කරනවා නම් පොඩි අයට සෙල්ලම් කරන්න කල්හා තියෙනවා අන්ඩර්ග්‍රවුන්ඩ් තීම් පාර්ක් එකක් වගේ එකක් නේද තීම් පාර්ක් එකක් තියෙනවා ඒ තීම් පාර්ක් එකේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගත්තොත් ස්නෝ වර්ල්ඩ් එක වගේ දැන් ඒවා ඊට වඩා ඔයගොල්ලෝ බලන්න දැන් මේ අපි පළවෙනි ලින්ක් එක දාන්නම් ගිහිනම් කරන්න ගොඩාක් ගේස් තියෙනවා විතර එතෙන්දී ගොඩක් අපිට එන්ජොයි කරන්න පුළුවන් ඒ වගේම තමයි මියුසික් වලට අපිට ටිකක් කැමති අයට එතනට වෙලා ටිකක් වෙලා මියුසික් අහන්නත් පුළුවන්. Rauma.